මාවලිෂේ ලොකුම දුෂ්ටයා කවුද කියලා ඇහුවොත් අපි ඔලුවට මුලින්ම මතක් වෙන්නේ තනොස්. ඒකට හේතුව බොහොමයක් කොමික් කතා මාලාවන්වල දුෂ්ටයා බවට පත්වලා තියෙන තනොස් නිසා. ඒ විතරක් නෙමෙයි, පහුගිය අවුරුද්දේ ගොඩක් දෙනා වැඩිපුරම කතා කරපු සහ දැනගත්තුම දුෂ්ටයා බවට පත්වුනේ තනොස්. Avengers Infinity War චිත්‍රපටයේදී තනොස් එයාගේ අරමුණ ජයගත්ත කියලා හැමෝටම මතකයිනේ. Avengers Endgame චිත්‍රපටයක් තිරගත වෙන්න ආසන්නෙම තියෙන නිසා අද අපි කතා කරන්න හේතුව තනස්ව පරාජය කරන්න පුළුවන් Marvel චරිත 10ක් ගැන. ලිස්ට් එක පටන් ගනිද්දිම පුංචි වෙනසක් කරන්න හිතුවා. ඒක නිසාම තමයි Squirrel Girl මම ලිස්ට් එකේ 10 වෙනි තැනට ඇතුල් කරේ. Squirrel Girl එහෙම නැත්නම් Doreen Green කියන්නේ ජාන වෙනසක් නිසා ලේනුන්ගේ වගේ හැකියාවන් ලැබුණු කෙනෙක්. ඩොරින්ට කුඩා කාලයේ පටන්ම ලේනුන් සමග කතා කරන්න හැකියාව ලැබුණා. ඒ විතරක් නෙමෙයි, ලේනුන්ගේ වගේම දිගු වලිගයෙකුත් මෙයාට හිමි වුණා. බුද්ධිමත් නේලුන්ගේ ආධාරයෙන් මෙයා මාවල් විශ්වයේ බොහෝ දුෂ්ටයන් පරාජය කරලා තියෙනවා. කොමික් වලදී වුල්වරින්, ඩොක්ටර් ඩූම්, ගැලක්ටස් වගේම තනස්වත් මෙයා පරාජය කරා. ස්කිරල් ගර්ල් ටිකක් අමුතු චරිතයක් කියලා ඒකෙන් ඔයාලට තේරෙනවානේ. ඒ වගේම ස්කිරල් ගර්ල් කියන්නේ කොමික් වල මම දැකපු බොළඳ සහ බල සම්පන්නව චරිතයක් කිව්වොත් වැරදි නැහැ. ක්‍රොනස් විසින් ඩ්‍රැක්ස නිර්මාණය කරනු ලැබුවේ එක් අරමුණක් උදෙසා. ඒ ලෝකේ පුරා විනාශය පතරවන. ඒ තේරුමත් එක්කම මෙයා දුෂ්ටයෙක් කියලත් ගොඩක් අයට හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තට මෙහෙම නෑ. ඩ්‍රැක්ස් කියන්නේ මාර්වල් කොමික්ස් වල ඉතාමත් දක්ෂ ශක්තිමත් සටන්කරුවෙක්. ඩ්‍රැක්ස්ට එකම වෙලාවේ හල්ක් සහ තනොස් දෙන්නා එක්කම සටන් වදින්න පවා හැකියාවක් තියෙනවා. ඒ වගේම ඩ්‍රැක්ස් කියන්නේ තමන්ගේ ප්‍රතිවාදියා ගැන හොඳ අවබෝධයකින් සහ අවධානයකින් කටයුතු කරන කෙනෙක්. මේ නිසාම ඩ්‍රැක්ස්ට තනොස් සමග සටනකදී දිනන එක අපහසු වෙන්නේ නැහැ. මතව කොමික් වලදී පිටහරහා එල්ල කරන පාරකින් තනස්ගේ හදවත උගුලවා මරා දමන්නට ඩ්‍රැක්ස් සමත් වෙනවා. ඩ්‍රැක්ස් ද ඩිස්ට්‍රොයර් කියන නමෙන්ම අපිට ඩ්‍රැක්ස් කියන්නේ කොච්චර දක්ෂ කෙනෙක්ද කියලා එක තේරුම් ගන්න පුළුවන්. අපේ ලිස්ට් එකේ 8 වෙනි තැන හිමි වෙන්නේ මොලිකියුල් මෑන්ට. මෙයාගේ ඇත්ත නම ඔබෙන් රීස්. මොලිකියුල් මෑන් මාර්වල් විශ්වයේ සිටින භයානකම පුද්ගලයන්ගෙන් එක්කෙනෙක් කියලා මම හැඳින්වුවාට වැරද්දක් වෙන්නේ නැහැ. වරක් අනතරකින් කොස්මික් කියුබ් එකෙන් නිකුත් වුණු කිරණවලට නිරාවරණය වීම නිසා ඔවෙන් රීස්ට මුළු විශ්වයේම පදාර්ථයන් පාලනය කිරීමේ හැකියාව හිමි වෙනවා. මේ අනතුරෙන් ඔවෙන් රීස් මොලිකියුල් මෑන් බවට පරිවර්තනය වෙන අතරතුරේ ඔහුගේ බලයෙන් එක්වරම විවෘත වුණු පෝර්ටල් එකක් නිසා බියොන්ඩර්ට බලවට පෘථිවිය හා සම්බන්ධ වීමටත් හැකියාව ලැබෙනවා. මේ බලයන් නිසාම තනස් සමග සටනකදී මොලිකියුල් මෑන්ට ඉතාමත් පහසුවෙන් ජය ගන්න හැකියාව තියෙනවා. ඒ ඔහුට කැමති ආකාරයට තනස්ගේ ශරීර ස්වභාවය වෙනස් කර දෙමින්. බියොන්ඩර්ස් නැමැති පුරාණ පෙළපත ඔස්සේ පැවතගෙන එන කෙනෙක් හැටියට බියොන්ඩර්ව හඳුන්වන්න පුළුවන්. බියොන්ඩර් ජීවත් වන්නේ මල්ටිවර්ස් එකට පරිබාහිරවයි. මෙයාට පෘථිවියට එන්න පුළුවන් වෙන්නේ ඔවෙන් රීස් මොලිකියුල් මෑන් වුණාට පස්සේ. පෘථිවියට එන බියොන්ඩර් වසර කිහිපයක් තිස්සේ පෘථිවිය සංගීලා ජීවත් වෙනවා. ඒ අතරතුරේ ඔහු පෘථිවියේ යථාර්ථය එහෙම නැත්නම් රියැලිටි එක ගැන හොඳින් වටහා ගන්නවා. ඊට පස්සේ තමයි බියොන්ඩර් යාගේ වැඩ පටන් ගන්නේ. රියැලිටි එක වෙනස් කරන බියොන්ඩර් පෘථිවියේ දක්ෂතම සුපිරි වීරයන් සහ දුෂ්ටයන් සියල්ලක්ම එක්වරම බැටල් වර්ල්ඩ් එකක් වෙත යවනවා. මේ බැටල් වර්ල්ඩ් එකට මල්ටිවර්ස් කතාමාලාවන්වල අනෙක් යුනිවර්සල් පෘථිවියන්ද විවෘත වෙනවා. එහිදී ඔවුන් එකිනෙකා එක්ක සටන් කරගන්න තත්ත්වයට පත් කරවන්නට බියොන්ඩර් සමත් වෙනවා. එතනදි තමයි සීක්‍රට් වෝස් කතාමාලාව ආරම්භ වෙන්නේ. බියොන්ඩර්ගේ ප්‍රධාන බලය වෙන්නේ රියැලිටි එක වෙනස් කරන්න හැකියාව ලැබීමයි. ඔහුට ඕනේ නම් හැමෝම එකපාර මරලා දාන්නත් පුළුවන්. එක්ක මරණය නතර කරලා හැමෝම ජීවත් කරවන්නත් පුළුවන්. බියොන්ඩර් කියන්නේ විද්‍යාඥයෙක්. ඒ වගේම බියොන්ඩර් ජීවත් වෙන්නේ මල්ටිවර්ස් එකට පරිබාහිරව. ඒ නිසා මල්ටිවර්ස් එක යාගේ අන්වීක්ෂයේ යට තියෙන සෛලයක් වගේ කියලාත් කියන්න පුළුවන්. කවුරුත් බියොන්ඩර්ගේ උපරිම බලයක් ගැන දන්නේ නැති නිසා බියොන්ඩර් තනස්ස පරද්දන එක බොහොම පහසු වැඩක් වෙයි. මිස්ටර් ෆැන්ටාස්ටික් සහ ඉන්විසිබල් වුමන්ගේ පුතා වන ෆ්‍රෑන්ක්ලින් රිචඩ්ස් තමයි අපේ ලිස්ට් එකේ ඊළඟ තැන ගන්නෙ. බැලුවැල්මට හිතේ පොඩි ළමයෙක් කොහොමද තනස්ස පරාජය කරන්නේ කියලා. ඒත් මේ පොඩි ළමයා බොහොම බලවත් කෙනෙක්. බලවත්ම නිව්ටන් මෙයා කියලා කිව්වත් වැරද්දක් නැහැ. සුපිරි බලයන් හිමි එයාගේ අම්මගේ තාත්තගේ ජාන නිසාම ෆ්‍රෑන්ක්ලින්ට විශාල බලයක් කුඩා කාලයේදීම හිමි වෙනවා. මෙයාට කුඩා කාලේ පටන්ම යථාර්ථයේ හැසිරීමේ එහෙම නැත්නම් යථාර්ථයේ වෙනස් කිරීමේ හැකියාවත් ලැබෙනවා.
ඔහුට කැමති දෙයක් ඒ මොහොතෙම වෙනස් කරන්න සහ කැමති දෙයක් ඒ විදිහටම ඒ වෙලාවේ කරවන්න ෆ්‍රැන්ක්ලින්ට හැකි වෙනවා. මේ නිසාම Tamange කාමරයේ තුලම පොකට් යුනිවර්ස් පවා නිර්මාණය කරන්න කුඩා ෆ්‍රැන්ක්ලින් සමත් වෙනවා. ඒ වගේම තරුණ වියේදී මාවල් විශ්වයේ බලගතු ජීවි කොට්ටාශයක් වන සෙලස්ටියස්ලා දෙන්නෙක් පරාජය කරන්න ෆ්‍රැන්ක්ලින්ට පුළුවන් වුණා. ඒ වගේම වැඩිමාල් වියේදී සිටියදීම ඔහුගේ ළමාවියට පරිවර්තනය වෙලා ගැලැක්ටස් ඔහුගේ අනට සේවය කරන කෙනෙක් බවට පත් කරගන්නට ෆ්‍රැන්ක්ලින් සමත් වෙනවා. මීට අමතරව ටෙලිපති, ටෙලිකනිසස් වැනි හැකියාවන්ද ඔහු සතු වෙනවා. සෙලස්ටියස්ලා ෆ්‍රැන්ක්ලින්ව ඔමේගා ලෙවල් වලින් එහා ගිය කෙනෙක් හැටියට පවා කොමික් වලදී සඳහන් කරලා තියෙනවා. ඒ නිසා තනස්ට ෆ්‍රැන්ක්ලින්ව පරාජය කරන එක හීනයක් වගේ වැඩක් වේවි. ඒත් ඉන්ෆිනිටි ගෝන්ලට් එක තනස් සතුව තියෙනවා නම් ඒ වෙලාවේ ෆ්‍රැන්ක්ලින්ව පරාජය කරන්න තනස්ට හැකියාවක් ලැබෙයි කියලායි මට හිතෙන්නේ. සිලසර්ෆ කියන්නේ තවත් කොස්මික් බලයන්ගෙන් සැදුම්ලත් ජීවය. මාවලිෂයේදී කොස්මික් බලයන් හිමි ජීවීන් ගොඩක් බලවත් අය කියලා අපි දන්නවා. මේ නිසාම සිලසර්ෆට තනස්ට හොඳ සටනක් දෙන්න පුළුවන්. කොමිකල්දී තෝ, ද ෆැන්ටාස්ටික් ෆෝ, හල්ක් වගේ ප්‍රබල චරිත සහ කණ්ඩායම් සංගම පවා සිලසර්ෆ සටන් කරලා තියෙනවා. කොස්මික් ජීවියෙක් නිසාම මෙයාට සාමාන්‍ය කෙනෙක්ට වඩා වැඩි ශක්තියක් වගේම වේගයකුත් දරාගැනීමේ හැකියාවක තියෙනවා. ඒ විතරක් නෙමෙයි සිලසර්ෆට පදාර්ථේශා ශක්තිය හසුරවන්න හැකියාවකුත් තියෙනවා. මේ හේතුව නිසා ඔහුට බලශක්තිය ප්‍රක්ෂේපණය කිරීමේ හැකියාවත් ඒව අවශෝෂණය කරගැනීමේ හැකියාවත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහු වගේම ඉලූෂන්ස් හදන්න තමන්ගේ සර්ෆින් බෝඩ් එක ආධාරයෙන් පියාසර කිරීමේ හැකියාවත් සිලසර්ෆට සතු වෙනවා. කොස්මික් බලයන් හේතු කොටගෙන මොහුට ඉදිරියේ වෙන්න දෙන දේවල් ගැන යම්තාක් වැටහීමක් ලබා ගැනීමෙන් හැකියාවකුත් පවතිනවා. ඒ කියන්නේ අනුතරක් අත ළඟයි නම් ඒකෙන් ගැලවිලා යන්න සිලසර්ෆට පුළුවන්. ඒ වගේම කොමික් වලදී කළු කුහරයකට අසු වෙලා ඒකෙන් බේරෙන්න පවා සිලසර්ෆ සමත් වෙනවා. ඒ වගේම ඉන්ෆිනිටි ගෝන්ට්ලට් කතාමාලාවේදී තනස්ගේ ආගමනය පෘථිවියට සහ එවෙන්ජර්ස්ලට රැගෙන ආවෙත් සිලසර්ෆ විසිනි. ෆීනික්ස් ෆෝස් එක සහිත ජීන් ග්‍රේ කොමික් ඉතිහාසයේ වඩාත් ප්‍රබලතම සහ ජනප්‍රියම සුපිරි චරිතයක් බවට පත් වුණා කිව්වොත් මම හරි. අපි මුලින්ම ෆීනික්ස් වාසක නැතුව ජීන්ගේ පව ලෙවල් එක ගැන කතා කරමුකෝ. ජීන් කියන්නේ ටෙලිපති සහ ටෙලිකනීසස් හැකියාවන් වඩාත්ම ඉහළ මට්ටමකින් සහිත කෙනෙක්. සමහර වෙලාවට අපි කවුරුත් දන්න ප්‍රොෆෙසර් එක්ස්, එහෙමත් නැත්නම් චාල්ස් එක්සේවියගේ බලයන්ගේ මට්ටමටම ආපු කෙනෙක්. ජීන ඔමේගා මියුටන් ලෙවල් එකට සමාන කරපු අවස්ථාත් කොමික් වල නැතුව නෙවෙයි. දැන් අපි හරිම ෆීනික්ස් වාස් එක දිහාට. මොකද්ද මේ ෆීනික්ස් වාස් එක කියන්නේ? ෆීනික්ස් වාස් එක කියන්නේ විශ්වයේ තියෙන බලවත්ම අමරණීය විනාශ කළ නොහැකි දේවල් වලින් එකක්. ෆීනික්ස් වාස් එක කොස්මික් එන්ටිටි එකක් කියලා කිව්වත් වැරද්දක් නැහැ. විශ්වයේ තවමත් පහළ නොවුණු ජීවයේ නියෝජනය වගේම මැවීම හා විනාශයත් මෙමගින් පිළිබිඹු වෙනවා. ෆීනික්ස් වාස් එක දරා ගන්න පුළුවන් කෙනෙක් හමු වුණාම ෆීනික්ස් වාස් එක ඒ කෙනා එක්ක බන්ධනෙ වෙනවා. ඒ බන්ධනය වෙන කෙනාගේ හොඳ නරක අනුව තමයි ඊට පස්සේ ෆීනික්ස් සෝස් එක ක්‍රියා කරන්නේ. වතාවක් ෆීනික්ස් සෝස් එකේ බලය උපරිම මට්ටමට ඇවිල්ලා එකවරම සියල්ලම පුපුරා විනාශ කරන අවස්ථාවකුත් තියෙනවා. ඒ නිසා විශ්වයේ තියෙන බලවත්ම කොස්මික් ජීවයක් ජීන්ට එකතු වුණාම ඒකේ බලවත්කම ගැන හිතාගන්න පුළුවන් නේද? තනස්ට පොඩි හරි අවස්ථාවක් තියෙයි කියලා මට නම් හිතෙන්නේ නැහැ. අපි නම් කෑම කාලා අතුරුපසට කන්නේ මොකක් හරි පළතුරක්නේ. ඒ අතුරුපසට ග්‍රහලෝකයක් කන කෙනෙක් ගැන අහලා තියෙනවා. ඔව්, ඒ මෙයා තමයි. මාවල විශ්වයේ පැරණිතම ජීවීන්ගෙන් කෙනෙක් වෙන ගැලක්ටස් තමයි අපේ ලයිස්ට්ේ තුන්වෙනි තැන ගන්නෙ. අතීතයේ ගැලක්ටස් කියන්නේ ඩාර්ක් ග්‍රහලෝකයේ පාසය කරපු මනුෂ්‍ය කොට්ටාශයේ කෙනෙක්. එයාගේ මුල් නම උනේ ගේලන්. මල්ටිවර්ස් එකේ යළි ප්‍රතිනිර්මාණ ක්‍රියාවලිය වන බිග් බෑන් එක නිසා ඩාර්ක් ග්‍රහලෝකයත් පුපුරා විනාශ වෙනවා. කොහොම හරි ඒකෙන් බේරෙන එකම කෙනා වෙන්නේ ගේලන් විතරයි. අනිත් හැමෝම මරණයට පත් වෙනවා. තමන්ගේ යානයේ ආධාරයෙන් ගේලන්ට විශ්වයේ කේන්ද්‍රයට ගමන් කරන්නට හැකි වෙනවා. එතනදී කොස්මික් එන්ටිටි එකක් වන ඉටර්නිටිව හමුවුණු ගේලන් කොස්මික් එග් එකට ඇතුල් වෙනවා. බිග් බෑන් එකෙන් පස්සේ ගේලන් එළියට එන්නේ ගැලක්ටස් හැටියටයි. ටික කාලයක් මෙයලුත් විශ්වයේ ක්‍රියාවලියට අනුවර්තනය වෙමින් කල්ගත කරන ගැලක්ටස් තමන්ගේ ජීව බලය පවත්වාගෙන යන්නට විශේෂ ලෙස සකසාගත්ත තමන්ගේ යානයේ ආධාරයෙන් ග්‍රහලෝකවල ජීවසාරය උරා ගන්නට තීරණය කරනවා. විශ්ව පුරා ග්‍රහලෝකවලට ගමන් කරමින් ජීව බලය අඩුවේගෙන යනකොට
ඒ ග්‍රහලෝකයේ ජීවසාරය උරාගෙන වඩ වඩාත් ශක්තිමත් වන්නට ගැලැක්ටස්සේ යනු හැකියාව ලැබෙනවා. වතාවක තැනස්ස බොහොම ලේසින් පරද්දන්න ගැලැක්ටස්ස හැකියාව ලැබුණා. ගැලැක්ටස්ස පරද්දන්න පුළුවන් එකම විදිය එයාගේ ජීව බලය අඩු වෙච්ච වෙලාවක සහ ග්‍රහලෝකයකින් ජීවසාරය උරා ගන්නා වෙලාවකදී විතරයි. ඒ වගේම 2015 ආපු සීක්‍රට් වෝස් කොමික් කතා මාලාවෙන් පස්සේ ගැලැක්ටස් කියන්නේ විශ්වයට ජීවය ලබා දෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා දැන් තැනස්ට ගැලැක්ටස් පරද්දන්න හීනෙන්වත් බැරි වෙනවා. මාවලිෂයේ කොළ දැවැන්තයා ගැන තමයි මම දැන් කතා කරන්නේ. මේ තමයි හල්ක්ගේ දැනට තිබුණු ප්‍රබලතම සහ ශක්තිවන්තම අවස්ථාව. පෘථිවියේදී ගැමා බෝම්බයක් සක්‍රිය වීම නිසා හල්ක් තමන්ගේ පාලනේ නැති වෙලා යනවා. මේ හේතුවෙන් ලාස් වේගාස් නගරයට පහර දෙන්න පටන් ගන්න හල්ක්ව පෘථිවියට තවදුරටත් තර්ජනයක් බව ඉලුමිනාටි කණ්ඩායම විසින් තීරණය කරනවා. ඒ අනුව ඔවුන් හල්ක් රවට්ටලා ෂටල යානයකට නංවලා අභ්‍යවකාශයට යවනවා. නමුත් කළු කුහරයකට හසුවන හල්ක් සහිත යානය පතිත වන්නේ සකා ග්‍රහලෝකයට. සකා ග්‍රහලෝකයේදී ඇතිවන සිදුවීම් දාමයකට පස්සේ හල්ක් කයරා නැමැති කාන්තාව සමග විවාහ වෙනවා. විවාහයෙන් පසු කයරා ගැබ් ගන්නවා. ඔය අතර කාලයේදී එක්වරම හල්ක් සකා ග්‍රහලෝකයේ වෙත ආපු යානයේ පිපිරීමකට ලක් වෙනවා. මේ පිපිරීමෙන් කයරා මිය යනවා. මින් කෝපයට පත් වෙන හල්ක් මේ සියල්ලටම හේතුව ඉලුමිනාටි කණ්ඩායම් බව තීරණය කරනවා. ඒ අනුව යානයක් ඔස්සේ යලි පෘථිවිය බලා එන හල්ක් මුලින්ම පෘථිවිය චන්ද්‍රයා මත පිහිටි ඉන්හ්‍යුමන් රාජධානියට පහර දී ඉන්හ්‍යුමන් රජවන බ්ලැක් බෝල්ට පරාජය කරනවා. ඉන් අනතුරුව යලිත් පෘථිවියට එන හල් එක්ස්මෙන්ෂන් එකට පහර දීලා සියලුම එක්ස්මෙන්ලා පරාජය කරනවා. මේ කිසිවකින් නොනවතින හල් මෑන්හැටන් බලා එන අතරවාරයේදී ගෝස්ට් රයිඩර්, අයන් මෑන්, ඇවෙන්ජර්ස් කණ්ඩායම, ෆැන්ටාස්ටික් ෆෝ කණ්ඩායම් සහ රෙඩ් හල්ක්වත් පහසුවෙන් පරාජය කරනවා. ඩාර්ක් ඩයිමෙන්ෂන් එකෙන් ගෙන්නපු ඩීමන් කෙනෙක්ගේ බලයෙන් සටන් කරපු ඩොක්ටර් ස්ට්‍රේන්ජ්වත් හල්ක් පරාජය කරනවා. මේ ආකාරයට නිව්යෝක් නගරයේ මුළුමනින් පාහේ විනාශන වෙද්දී පෘථිවියේ අවසන් බලාපොරොත්තු වුණේ සෙන්ට්‍රි විතරයි. දෙදෙනා අතර ගැටුම නිසා පෘථිවිය බහුතරයක්ම විනාශයට පත් වෙනවා. සාගරයේ භූතරි බව කැඩී යාමකට ආසන්න වෙනවා. අවසානයේ කෙසේ හෝ හල්ක් සෙන්ට්‍රිව අයයාගේ සාමාන්‍ය අවස්ථාවටම පත් කරනවා. මේ හේතුව නිසා තමයි මේ අවස්ථාව හල්ක්ගේ ප්‍රබලම අවස්ථාව ලෙස හඳුන්වන්නේ. මාර්වල් සමාගමේ සුපර්මෑන් කියන කෙනාවත් වරද්දපු වර්ල්ඩ් බ්‍රේක හල්ක් එක තනස් කොහෙ දිනන්ද? අපේ ලිස්ට් එකේ පළවෙනි තැන වෙන්නේ සෙන්ට්‍රිට. රොබර්ට් රෙනෝල්ඩ්ස් නොහොත් සෙන්ට්‍රි කියන්නේ ගෝල්ඩන් සෙන්ට්‍රි සේරම් කියන සුපර් සෝල්ජර් සේරම් එකක් භාවිතයෙන් මාර්වලිෂියේ බලවත්ම සුපිරි වීරයා වුණු කෙනෙක්ද. ඔහුට පුපුරා විනාශ වන සූර්යයන් මිලියන එකගේ බලයක් හිමි වුණා. මාවලිෂයේ සුපර්මෑන් මෙයා කිව්වත් වැරද්දක් නැහැ. ඇත්තටම සුපර්මෑන්ටත් වඩා බලයක් මෙයාට හිමි. ඔහුට අසීමාන්තික ශක්තියක්, වේගයක්, දරා ගැනීම හැකියාවක්, තියුණු ශ්‍රවණ හැකියාවක්, අද්විතීය හීලින් ෆැක්ට් එකක්, ආලෝකය, පදාර්ථයේ සහ විකිරණ ශක්ති පාලනය කිරීමේ හැකියාවක් වගේ බලයන් රැසක්ම හිමි වේ. ඒ විතරක් නෙමෙයි, මෙයාට පාවෙන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඒ වගේම මියගිය අයට පණ දෙන්න සහ එක් අංශුවකින් වුණත් යළිත් ඉපදෙන්න පුළුවන් හැකියාවකුත් සතු වෙනවා. ඒ වගේම සෙන්ට්‍රගේ කතා කළ යුතු අනෙක් වැදගත්ම කරුණ තමයි එයාගේ අඳුරු පැත්ත. ඒවත් වොයිඩ් ගැන. වොයිඩ් කියන්නේ සෙන්ට්‍රගේ කළු චරිතය කියලා හැඳින්වුවත් හරි. හරියටම ෆීනික්ස් සහ ඩාර්ක් ෆීනික්ස් වගේ. එකම වෙනස වොයිඩ් ඉස්මතු වුණාම සෙන්ට්‍රිටවත් එයාව පාලනය කරන්න බෑ. ඒ කියන්නේ සෙන්ට්‍රි සහ වොයිඩ් කියන්නේ වෙනස්ම චරිත දෙකක් වගේ. සෙන්ට්‍රි එයාගේ අසීමාන්තික බලයෙන් මාවල් විශ්වයේ බොහෝ දෙනෙක් පරාජය කොට තිබෙනවා. වර්ල්ඩ් බ්‍රේක හල්ක නවත්තන්න අන්තිම ඉතුරුනේ සෙන්ට්‍රි විතරයි. එතනදී එයාගේ බලේ අනිත් කාටවත් නවත්තන්න බැරුව හිටපු හල්ක ආපහු බැනර් බවට පත් කරවන්න සෙන්ට්‍රි සමත් වෙනවා. ඒ වගේම වතාවක් ඇස්ගාඩ් වලට තනියම පහර දෙන්නටත් ඇබ්සෝබින් මෑන් තමන්ගේ බලෙන් අංශුවෙන් අංශුව අතුරුදහන් කරවන්නටත් ඔහුට හැකියාව ලැබෙනවා. පතාවක් තමන්ගේ පෙම්වතිය අල්ට්‍රෝන් මරා දැමු විට ඇව යථාතත්වයට ගෙන එන්නට සෙන්ට්‍රිට අවශ්‍ය වන්නේ එක් ස්පර්ශයක් පමණයි. මොලිකියුල් මෑන් වතාවක් සෙන්ට්‍රිය විනාශ කර දැම්මා ඒ වහාම ආයෙත් පරමාණු අංශවලින් සෙන්ට්‍රිය අදාසරයකට පැමිණ ක්ෂණයකින් මොලිකියුල් මෑන්ව මරා දමු. ඒ වගේම වතාවක් වොයිඩ් සෙන්ට්‍රිය පරදා ඉස්මතු වුණු අවස්ථාවක සියුස්ගේ පුතා සහ ඔලිම්පියානු යුද්ධයට අධිපති දෙවියන් වන ඒරිස දෑතින් දෙපසට ඇද ඉරා මරා දමන්නටත් සමත් වෙනවා. ඒකෙන්ම තේරෙනවනේ සෙන්ට්‍රි කොච්චර බලවත්ද කියලා. මේ වගේ අමරණීය අසීමාන්තික බලයක් තියෙන කෙනෙක් ගාවට තැනස්ට එන්නවත් බැරි වෙයි. තැනස්ට සෙන්ට්‍රිට
එකැගිල්ලක්වත් හොලවන්න පුළුවන් වෙන එකක් නම් නෑ. ඉතින් අද අපි කතා කළේ මාවල් විශ්වයේ දුෂ්ටයා වන තැනස්ව පරත්තන්න පුළුවන් අය 10 දෙනෙක් ගැන තොරතුරු ටිකක්. අපි බලාපොරොත්තු වෙනවා මේ එක එක්කෙනා ගැන වෙන වෙනම ඉස්සරහට කතා කරන්න. ඒ නිසා අපි YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා මතක් කරනවා. අපේ Facebook page එක like කළ නැත්නම් දැන්ම ගිහින් ඒකට like එකක් දාලා එන්න. ඒ වගේම ඔයාලගේ අදහසුත් අපිට ගොඩක් වටිනවා. පහළ comment section එකේ මේ වීඩියෝ එක ගැන ඔයාලට හිතන දේ comment කරගෙන යන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු.